නික්මයාම පොතේ අද දවසේ නියමිත දෙවියන් වහන්සේගේ වචනේ කොටස් ටික කියවන්නට යනවා ඔබට අවස්ථාවක් දෙන්නට යනවා ඔබට දෙවියන් වහන්සේ මේ කොටසින් පෙන්වන දේ කියන්නට ඔබට අවස්ථාවක් දෙන්නට යනවා නික්මයාම 25 එකේ ඉඳන් 27 19ට වෙනකන් අපි කියවන්නට යනවා ඔක්කොම හඬ නගලා කියවමු මණ්ඩපය පිළිබඳ ආඥා පඳුරු දීම අද තෝරා කොටස හඳුන්වන තෙරුමා කියලා ඒකේ තෙරුම පඳුරක් පඳුර කියන එක තමයි අර්ථය යහවේ වහන්සේ මොසෙස්ට කතා කොට කියනසේක් මට පඳුරක් ගෙනෙන්න ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කියාපන්න කියවන්න ඔබත් තමාගේ සිත එළඹවන එක එක්කෙනා අයගෙන් මාගේ පඳුර ගනිල්ලා ඔවුන්ගෙන් නුඹලා විසින් ගත යුතු පඳුර නම් රන් රිදී සහ පිත්තලද නිල් රත් නිල් රතු නූල් ද සිහින් හන රෙදී සහ එළුලොම් ද රතු සායම් පෙවු බැටළු හම් තහෂ් සම් සහ ෂිටිම් ලී ද එළිය පිණිස තෙල් ආලේප තෛල සහ සුවඳ දුම් පූජාවට සුගන්ධ ද්‍රව්‍ය ඒපොත් සහ ලයවැස්ම උදෙසා නකමාණිකයේද බැඳීමටද ගල්ද යන මේවාය මා ඔවුන් අතරේ වාසය කරන පිණිස ඔවුන් මට ශුද්ධ ස්ථානයක් සාදත්වා මා විසින් නුවට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයේද එහි සියලු බඩුවල ආදර්ශයේද ලෙස ඒ සාදාපාලා දැන් මතක තියාගන්න දැන් මේ අපි දැන් මේක පිළිවෙලට කියාගෙන ඉන්නේ දැන් ඊශ්‍රායෙල් සෙනගව දෙවියන් වහන්සේ මිසරේ හිටපු වහල් කමින් මුදවලා දැන් පොරොන්දු දේශයට යන්නවා යන ගමන් ඉන්නේ මග දෙවියන් වහන්සේ උන්ට මහත් වූ වස්තු සම්භාරයක් දුන්නා දැන් එහෙම දීලා මොනවහන්ස කියනවා මම දීපු ටික ඔක්කොම දෙන්න කියලා කියන්නේ නැහැ මොනවාද කියන්නේ මොනවහන්ස කියන්නේ තමාගේ සිත පොළඹවන නැත්තම් සිත එළඹෙන විදියට තමන් කැමති විදියට රන් රිදී දෙන්නලු මොනවා පිනිසද උන් වහන්සේට වාසය කරන පිනිස ඔව්හු මට ශුද්ධ ස්ථානයක් සාදන්න හල්ලෙලූයා හල්ලෙලූයා දෙවියන් වහන්සේට මුල පටන් මා පටන් ගැන්මේ ඉඳන් දෙවියන් වහන්සේට කැමැත්තක් තිබුණා මොනවා කරන මොනවෙන් කරන්නද උන්වහන්සේගේ සෙනගෙක වාසය කරන එකයි අද උදෑසනත් මම ඔබට කිව්වේ උන්වහන්සේගේ කැමැත්ත අප මැද වාසය දැන් උන්වහන්සේට උන්වහන්සේ ස්වර්ගයේ ඉන්න පුළුවන් හැබැයි උන්වහන්සේ කියනවා මට ශුද්ධ ස්ථානයක් හදන්න මොනව පිණිසද අටවෙනි පදේ ගමන් අටවෙනි පදේ දැන් අපි කියවුව එකේ අටවෙනි පදේ මා ඔවුන් අතරේ වාසය කරන්න හල්ලෙලූයා උන්වහන්සේට ඕනේ උන්වහන්සේගේ සෙනග අතරේ වාසය කරන්න අපි දැක්කනේ දැන් මේ ඊශ්‍රායෙල් සෙනගම පොරොන්දු දේශයට එනකොට උන්වහන්සේ දවාලේ කොහොමද හිටියේ උන්වහන්සේ උන් වලාකුලක් ඇයි වලාකුලක් වගේ හිටියේ හෙවන දෙන්න හෙවන සිසිලස සෙවනත් එක්ක ඔවුන්ට සිසිල් බවක් තිබුණා මොකද ඔවුන් ගමන් කරමින් සිටි කාන්තාර මැද්දේ ඊළඟට රාත්‍රියේදී පහන් ටැඹක් නැත්නම් ගිනි ටැඹක් මොනවාටද ආලෝකය සහ උණුසුම දෙන්නට ඊට පස්සේ අපි දැක්කත් සතුරෝ දැන් උන්වහන්සේ පෙරට ඔවුන් එක්ක ගියා ඒ වගේම සතුරෝ එනකොට ගිහිල්ලා පිටිපස්සෙන් හිටියා මැද හිටියා සතුරන්ට ලං වෙන්න බැරි වෙන්න දැන් මේ වගේ ගමනක් යනවා උන්වහන්සේ වුණා. දැන් මෙතන 8 සහ 9 වෙනි පදේ කියනවා මා ඔවුන් අතරේ වාසය කරන පිණිස ඔවුහු මට ශුද්ධ ස්ථානයක් සාදන්නලු. ඊළඟට කියනවා මෝසස්ට කැමති විදිහකට ඒක හදාවා. එහෙමද කියලා තියෙන්නේ. මොකද කියන්නේ?
බලන්න මගේ මූණේ නැහැ බයිබලේ තියෙන්නේ මොකද බයිබලේ කියන්නේ ආ උන්වහන්සේ කියනවා මණ්ඩපයක් හදන්නට ඕනේ ඒක හදන්න ඕනේ කොහොමද මම කියන විදියට මම පෙන්වන විදියට හදන්නට ඕනේ දැන් අලුත් කිමිසුමට එනකොට තාම මණ්ඩපයක් තියෙනවද දැන් ආව ආ භෞතික මණ්ඩපයක් නැහැ හරි භෞතික මණ්ඩපයක් නැත මොන මණ්ඩපයක්ද තියෙන්නේ දැන් අද දවසේ අනාගත වක්තෘ කොටස කියවුවොත් රාජාවලිය පොතේ පළවෙනි රාජාවලිය පොතේ අපි දකිනවා මේක මෝසෙස් එකක් හදනවා ඊට පස්සේ සලමොන් රජුරුව යෙරුසලමේ උන්වහන්සේට මණ්ඩපයක් හැදුවා දැන් ඊට පස්සේ අලුත් ගිවිසුමට එනකොට දැන් යෂුව වහන්සේට අර ගෝලිය පෙන්නල එක එක වතාවක් කඩලා දැම්ම ආයි හොමම කඩලා දැන් උන්වහන්සේ පෙන්නනවා ගෝලිය ඒ දේවමාලිගාව පෙන්නල යෙරුසලමේ දේවමාලිගාව බලන්න ස්වාමිනි මේක කොච්චර ලස්සනද කොච්චර අලංකාරද සාලමොන් හදපු එකයි මේවා ඔක්කොම බලලා ආ ඒ වෙනකොට හෙරොද් රජුරෝ ඒක අලංකාර කරලා තිබුණා ඉතින් ඒ හින්දා ඉතාලම අලංකාරව තිබ්බා ගෝලිය යශෝ වහන්සේට පෙන්නලා කියනවා ස්වාමිනී මේක හරි ලස්සනයි කියලා. ඒතර යශෝ වහන්සේ මොකද කිව්වේ? ගලක් පිට ගලක් ඉතුරු නොවන පරිදි මේක කඩලා දාන්න යනවා. එක වෙලාවකදී පරිසවරු ඉන්න තැනක කියනවා උන්වහන්සේ මේක මේ මාලිගාව කඩලා දාන්න දවස් 3කින් ගොඩ. ඒගොල්ලෝ කියනවා මොකද කිව්වේ? මෙයාගොල්ල මේ මිනිස්සයා කිව්වා අපේ දේව මාලිගාව කඩනවා කියලා කිව්වා කියලා කියනවා එක තැනක. යශෝ වහන්සේ ඇඟිලි දික් කරනවා. යශෝ වහන්සේ ඒ මාලිගාව ගැන නෙමෙයි කිව්වේ. යශෝ වහන්සේ කිව්වා මොන මාලිගාවද? උන්වහන්සේගේ ශාරීරිය නැමැති මාලිගාව කඩලා දැම්මා දවස් 3කින්. හල්ලෙලූයා. පළවෙනි කොරින්තු 3:16 දෙනකොට කියනවා නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව. දැන් අද දවසේ මණ්ඩපය තියෙනවා. කවුද? කවුද මණ්ඩපය? දාද. මම. හල්ලෙලූයා. ඔබ. උන්වහන්සේ කැමති අද දවසේ ඔබයි මායි තුල වාසය කරන්න. කියවලා දිනවද පළවෙනි කොරින්තු 3:16? කියවලා නැද්ද? ආ කියවලා දිනවා. දාන්න පොඩක්. පළවෙනි කොරින්තු 3:16. දාසේ දන්නෝ 17 දන්නේ ගොඩක දන්නකෝ නැද්ද කවුරුත් උතන නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරන බවද නේද එදා අතිශුද්ධ ස්ථානයේ දේව අභිමුඛය තිබුණා අද දවසේ රුවක්හක් ආදෝෂ නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ඒ මණ්ඩපය අද කොහෙද තියෙන්නේ देवियान वहांसे मालिकाव शुद्धय मालिकाव नुबलाय ඒ මණ්ඩපය අද දවසේ තියෙන්නේ කවුරු තුලද? ඔබයි මායි තුල තියෙනවා. දැන් මේක කියනවා මේ මාලිගාව අර අපි පළවෙනි කොරින්තු නෙමෙයි නික්මයාම පොතේ අපි කියව එකේ දෙවියන් වහන්සේ කියන මේ මාලිගා මණ්ඩපය මාලිගාව දැන් සලමොන් අපි රාජාවලිය පොතේ බැලුවොත් රාජාවලිය පොතේ දේව මාලිගාව හදනවා සලමොන්ට ඕනේ විදියටද? නෑ දෙවියන් වහන්සේ කිව්ව විදියට මෝසස් මණ්ඩපය හැදුවේ දෙවියන් වහන්සේ කිව්ව පෙන්නපු විදියට. හලෙලූයා. කී දෙනෙක්ට පැහැදිලිද? සලමොන් රජතුමා දේවමාලිගාව හැදුවේ දෙවියන් වහන්සේ පෙන්නපු සහ කියපු විදියට. අද ඔබේ මගේ දේවමාලිගාව
හදලා තින්නේ කොහමද? ඒක තමයි අපේ ප්‍රශ්නේ. ඒ දෙවියන් වහන්සේ කියපු විදිහටද? නැත්තම් අපිට ඕනේ විදිහටද? මලාකි 3:6 කියනවා දෙවියන් වහන්සේ යහවේ වහන්සේ වෙනස් වෙන්නේ නැහැ කියලා. උන්වහන්සේ නෝවට කිව්වේ නැහැ. Never නෝවා ඔබ කැමති විදිහකට හදාපන් කියලා. මොනවද කිව්වේ? දිග මෙච්චරක් වෙන්න ඕනේ, පළල මෙච්චරක් වෙන්න ඕනේ, මේ ලීය තියෙන්න ඕනේ, මේ උස තියෙන්න ඕනේ, මෙච්චර තට්ටු ගානක් තියෙන්න ඕනේ, මෙච්චර දොරඩු ගානක් තියෙන්න ඕනේ, ඔක්කොම උන්වහන්සේ කිව්වා. මුළු ඉතිහාසෙම දෙවියන් වහන්සේගේ වචනය අරගෙන බැලුවොත් උන්වහන්සේගේ වැඩේ උන්වහන්සේ කරන්න කියන්නේ උන්වහන්සේ කියන විදිහට. එහෙනම් අද දවසේ අලුත් කිවිසනේ සෙනග තමන්ට කැමති කැමති දේ කරගෙන අපි දේව මාලිගාව, අපි දෙවියන් වහන්සේගේ මාලිගාව. දෙවියන් වහන්සේ මට මේක කිව්වා, අරක කිව්වා කියලා. පළමුව දෙවියන් වහන්සේගේ කරන්න ඕනේ දේ උන්වහන්සේ මොනවද කරලා තියෙන්නේ? ලියලා දීලා තියෙනවා. උන්වහන්සේ මොනව හරි කියනවා නම් මණ්ඩපයේ ගොඩනගන්න මොගේට දෙකඟ වෙන්න ඕනේ. මේ ලියලා තියෙන උන්වහන්සේගේ වචනයට එකඟව තියෙන්න ඕනේ. හල්ලෙලූයා. හල්ලෙලූයා. ඉතින් ඒ නිසා මතක තියාගන්න උන්වහන්සේ කියනවා මම නික්මයාම පොතට එන්න ආපහු. මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස මේ දේවල් කරන්න කියලා කියනවා.